කතරගම ගම් උදාව මන්සන්දියේ සිට කතරගම පූජා භූමිය ආරම්භ වන අතර එම ස්ථානයේට එපිටින් මෙම මත්පැන් අලවිසල ඉදිකර තිබෙනවා. ලින්කා ERC 80 ඊළඟ පරම්පරාවේ e-scooterය. මාස 3න් 3ට 60% බෝනස් පොලියක් හිමි කරගන්න. අද උදෑසන එම මත්පැන් අලවිසල විවෘත කර ඇති අතර පසුව මහා සංඝරත්නය ප්‍රමුඛ ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය මත මත්පැන් අලවිසල වසා දැමීමට හි සේවකීන්ට සිදු වුණා. ප්‍රදේශවාසීන් හා මහා සංඝරත්නය කතරගම ගම් උදාව මන්සන්දියේ සිට විරෝධතා පාගමනකින් පැමිණ අදාළ මත්පැන් අලවිසල ඉදිරිපිට විරෝධතාවේ නිරත වුණේ ඉන් අනතුරුවයි. පසුව රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කතරගම ශ්‍රී අභිනවරාම විහාරාධිපති පූජ්‍ය කපුගම සරණතිස්ස හිමියන් සුරාබද කොමසාරිස්වරයාව දුරකථනයෙන් සම්බන්ධ කරගත්තා. ඔබතුමාට දේවසා පෙන්න කරන කැත වැඩවලට හොඳද? ඔබතුමාට දේවසා පෙන්නේ මේ කතරගම විනාශ කරන එකට. ඔබතුමා දිනන්නේ අපි දිනන්නේ කියලා බලමු. ආණ්ඩු විසල යන මොහොතේ මොකද්ද මේ කරන්න හදන්නේ? කතරගම දෙයියොත් විනාශ කරන්න හදන්නේ ඔබතුමල්ලා. නෑ කරන් දෙන්නේ අපි ඕක. ඔබතුමල වහා මේක නවත්තන්න මුළු කතරගමම ලොකු විනාශයක් කරන්න හදන්නේ. කතරගම දෙයියහට බරක් අනතුරුව මොනරාගල දිස්ත්‍රික් ලේකම් පසන් රත්නායක මහතාද දුරකථනයෙන් සම්බන්ධ කරගත් වැඩහිටිකන්ද විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය හීලේ ඥානානන්ද හිමියන් සඳහන් කළේ අදාළ මත්පැන් අලවිසල වහාම එම ස්ථානෙන් ඉවත් කර නොගන්නේ නම් මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බවයි. මේ බාරක වහාම නැත ගන්න නැත්නම් මාරාන්තික උපවාසයක් කරනවා එතන. එතන මේ ස්ථානයේ ඓතිහාසික බෝධින් වහන්සේ නමක් වැඩ ඉන්නේ වැඩිහිටිකන්ද විහාරස්ථානයේ. ඒකම විෂ්ණු කතරම දේවාල දෙක වැඩ ඉන්නවා. ඒක මෙතන කතරම දෙට්ටගම කනිෂ්ඨ විද්‍යාලය මෙතන ජයසුමනාරාම පිරිවෙන මේ වටේ පන්සල් මේ කිසිම දෙයකින් අනුමැතියක් අවසරයක් ගන්න නැතුව කවුරු හෝ මැතිඅමතුරුන් විසින් මේ කරපු අපරාධය කතරගම දේවාලය වඳින්න බැතිමතුන් එන අයට කරන අපරාධයක්. මේ කතරගම විනාශ කිරීමේ පියවරක්. ඒ නිසා අපි ටිකවරු ජනාධිපතිතුමා ඉල්ලීමක් කරනවා කරුණා කරලා පිරිහෙන්නේ නැතුව මේ වහාම මේ වයින් ස්තෝසක අයින් කරන්න නැත්නම් අපි මහා සංඝ රත්න විදියට මෙතන මාරාන්තික උපවාසයක් කරනවා. මෙම සිදුවීම වාර්තා වන්නේ පසුගිය දිනවල දේශපාලන නියෝජිතයින්ට මත්පැන් බලපත්‍ර ලබා දීම සම්බන්ධයෙන් සමාජයේ සංවාදයක් ඇති වී තිබෙන පසුබිමකයි.